අයිබෝවන් සුබ දවස ප්‍රාර්ථනා කරන ඔබ සම සියලු දෙනාටම මම සුමිරාන් ගුණසේකර මම මේ විදිහට අද වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කියලා හිතුවේ ඇත්තටම මගේ මිතුරෙක් වෙනුවෙන් මගේ සහෝදරයෙක් වෙනුවෙන් අපිත් එක්කකට වැඩ කරපු අපි හැමෝම ආදරය කරපු කලාකරුවෙක් වෙනුවෙන් ඔබ දන්නා මේ දවස්වල බොහොම කතා බහට ලක් වෙලා තියෙන මාතෘකාවක් තමයි මා කඳුරි මදුෂ් ඇතුළු පිරිසක් ඩුබායිදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒ හා සම්බන්ධව ගැටෙන අනිත් කාරණාව තමයි ලංකාව අපි ආදරය කරන අපි බොහෝ සෙයින් කැමති සහ අපි රසවින්ද ගායක දෙපළ සහ විශේෂයෙන්ම තාත්තා සහ පුතු අමල් පෙරේරා සහ නදිමල් පෙරේරා සහ අපි ගොඩක් ආදරය කරපු කලාකාරයෙක් අපේ මිත්‍රයෙක් රයන් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට තියෙනවා කියලා ඩුබායිදී විශේෂ මතක් කරන්න බොහෝ දෙනා බොහෝ කාරණා කියන මේ සම්බන්ධයෙන් කතා කරාම අපිටත් චෝදනා කරා අපිටත් බැන්නා ඇයි මේ වෙනුවෙන් පෙනී ඉන්නේ කියලා මේ වෙනුවෙන් පෙනී ඉන්න ඕන නිසා ඒකට හේතුව තමයි අමල් පෙරේරා කියලා කියන්නේ මම දැක්කා අපේ විශ්ව පණ්ඩිතරත්න දෙරණේ විශ්ව අයියාත් මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තිබ්බා අමල් කියලා කියන්නේ ඔබ දකින්නේ ගායකයෙක් විදිහට පමණයි නමුත් අපි දකිනවා එතනින් එහා ගිය අමල් පෙරේරා කෙනෙක් අපි දකිනවා කැන්සස් පිල්ලගේ තියෙන ෂෝස් වලට ගිහිල්ලා ෆ්‍රී සිං කරලා ඒ ළමයි වෙනුවෙන් ආධාර එකතු කරන්න මහන්සි වෙන අමල් කෙනෙක් නදිමල් පෙරේරා කියලා කියන්නේ අපි ළඟින් ආශ්‍රය කරන අපේ මිත්‍රයෙක්. හරි. අපි දකින නදිමල් අපිත් එක්ක බොහොම ආදරෙන් කටයුතු කරන අපේ මිත්‍රයා. අපි දන්න නදිමල් කවදාවත් ඩ්‍රග් සම්බන්ධයෙන් දේවල් වලට පැටලිලා නැහැ. අපි දන්න නදිමල් එහෙම නරක කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපේ හදවතින් තමයි අපි අමල් නදිමල් වෙනුවෙන් පෙනී ඉන්නේ. මම විශේෂයෙන්ම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හිතුවේ රයන් වෙනුවෙන් කවුරුත් කතා කරන මම දැක්කේ නැහැ. රයන් කියලා කියන්නේ ගොඩක් දෙනෙක් දන්න දෙවෙනිම ටෙලිනාට්‍යයේ ලයනල් සඳුස. ඒ වගේම නිලපබුළු ටෙලිනාට්‍යයේ මාර්සිංහ සහ බොහෝ ටෙලිනාට්‍යවල බොහෝ චිත්‍රපටවල අපි දකින චරිතයක් රයන් කියලා කියනවා. නමුත් එතනින් එහාට ගිය රයන් කෙනෙක් අපි දන්නවා කලාකාරයෙකු විදියට. විශේෂයෙන්ම මාස්පතා රත්මලානේ අඳගොළු බිහිරි පාසලට ගිහිල්ලා ඒ ළමයින්ට ආහාර වේලක් පිරිනමන්න කැපවෙච්ච පුද්ගලෙක් රයන් කියලා කියන්නේ. ඔබ නොදනුවත් වුණාට රයන් මේ වෙන විට දෙමව්පියන් දරුවන් 20 ගානක් මාස්පතා නඩත්තු කරමින් බලාගන්න චරිතයක් රයන් කියලා කියන්නේ. අපේ දුකකදී අපේ කරදරකදී අපේ ප්‍රශ්නෙදී අපිත් එක්කෙන මිත්‍රයෙක් රයන් කියලා කියන්නේ. ඉතින් රයන් වෙනුවෙන් කතා කරේ නැත්තම් මේ වෙලාවේදී කලාකරුවෙක් විදියට අපි කවද්ද රයන් වෙනුවෙන් කතා කරන්නේ? මම දන්නේ නැතර උනේ මොකද්ද කියලා. මම දන්නේ නැතර කවුද වැරදි කියලා. මම දන්නේ නැතර කවුද හරි කියලා. කවුරු හරි වැරද්දක් කරලා තියෙනවා නම් වැරදිකාරයන දඬුවම් හම්බෙන්න ඕනේ. වැරදිකාරයෝ දඬුවම් විඳින්න ඕනේ. මේ රටේ වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් දෙන්න එපා කියලා අපි කොයි වෙලාවකත් කියන්නේ නැහැ. කලාකරුවෝ විදියට අපි කියන්නේ වැරදිකාරයන දඬුවම් දෙන්න ඕනේ. ඒත් වැරදි නොකරපු පුද්ගලෙක් එතන ඉන්නවා නම් ඒ පුද්ගලයා නිර්පරාදේ දඬුවම් විඳිනවා නම් ඒ වෙනුවෙන් කලාකාරයෝ විදියට අපිට කතා කරන්න බැරි නම් ඒ වෙනුවෙන් කලාකාරයෝ විදියට අපි කතා කරන්නේ නැත්නම් කලාකාරයෝ විදියට අපේ හඬ අපි කොතනද ඉන්නේ කියලා ප්‍රශ්නයක් අපිට එනවා. ඒක නිසා කවුරු කොහොම කිව්වා කවුරු කොහොම කොයි විදියට හිතුවත් කවුරු කොහොම කොයි විදියට එක් එක් මත මතාන්තරවල හිටියත් මම දන්න රයන් නම් නියම මිනිස්සෙක් හොඳ හදවතක් තියෙන හොඳ පපුවක් තියෙන මිතුරන්ගෙත් හතුරන්ගෙත් දුකේදී සැපේදී එකට පුද්ගලෙක් විශේෂයෙන්ම මේ රටේ දුක් විඳින දරුවන් සිය දහස් ගණනක් වෙනුවෙන් තමන්ගේ මුදල් කැප කරපු චරිතයක්. අද වෙන විට රයනුත් රයන්ගේ දරුපවුලත් පත්තලා තියෙන අසරණ තත්ත්වය දන්නවා නම් කවුරුත් රයන්ට මේ විදිහට මඩ ගහන්නේ නැහැ. කවුරුත් රයන් ගැන මෙහෙම කතා කරන්නේ නැහැ. ඒ මිනිස්සු විදිහට දුක දන්නවා නම් කවුරුත් රයන් ගැන මේ විදිහට කතා කරන්නේ නැහැ. ඒක නිසා රයන් ගැන මේ විදිහට අපි කතා කරන්න හිතුවේ රයන් ගැන මේ විදිහට මම කතා කරන්න හිතුවේ මම හිතන්නේ මේක තමයි රයන් වෙනුවෙන් කතා කරන්න ඕන හොඳම වෙලාව. විශේෂයෙන්ම මම දන්න රයන් වැරදි කරන මිනිස්සෙක් නෙමෙයි. මම දන්න රයන් ඒ විදිහට වැරදි කළා සල්ලි හම්බ කරන මිනිස්සෙකුත් නෙමෙයි. මම දන්න රයන් හොඳට කාලවිල සොමී ඉන්න චරිතයක්. ඒ කාලවිල සොමී ඉන්නකොට ඒ පුද්ගලයා බලන්නේ අනිත් පුද්ගලයා කවුද කියන එක. අපි කලාකාරයෝ විදිහට අපි යම්ස නිර්මාණයේ සහභාගී වෙලා ඉන්නවනම් අපි ඒ නිර්මාණේ බලන්න එපා කියන්නේ මද්දාවේ වෙලඳාම් කරන පුද්ගලයාට. අපි ඒ නිර්මාණේ බලන්න එපා කියන්නේ වෙන වෙලඳාම් කරන පුද්ගලයාට. අපේ නිර්මාණ හැම තරාතිරකම හැම කෙනෙක්ම රස විඳිනවා. ඒතර කලාකාරයෝ විදිහට අපිට කවුරු හරි කෙනෙක් කතා කරනවා නම් ඒ පුද්ගලයා කොයි මත මතාන්තරේ හිටියත් අපි කලාකාරයෝ විදිහට ඒ පුද්ගලයාත් එක්ක ආදරෙන් කතා කරනවා. මොකද අපි ප්‍රේක්ෂකයෝ. එහෙම වෙන්න ඕනේ මුන් නැත්තම් කලාකාරයෝ විදිහට අපිට මිනිස්සු ආදරේ කරන්නේ නැහැ. මත මතාන්තර තත්ත්ව බලන්න ගියා නම්. ඒතර රයන් කරලා තියෙන්නේ මත මතාන්තර තත්ත්ව බලන්නේ නැතුව තමුන්ට ආදරේ කරන ප්‍රේක්ෂකෙක් ගාවට ගිහිල්ලා ඒ වෙනුවෙන් පෙනී හිටපේක. ඉතින් එතෙන්දී වරදක් වුණා නම් වරදට දඬුවම් ලැබෙයි. හැබැයි ඒ වරදට ඒ පුද්ගල වැරදිකාරයා වෙන්න කලින් ඒ පුද්ගලයාව හොද මඩේ දානවා නම් ඒ පුද්ගල හංවඩු ගහනවා නම් එතර වරද තියෙන ඇත්තට මේ පුද්ගලයාද එහෙම නැත්නම් ඒ හංවඩු ගහන්නේ මඩේ දාන අපේද කියලා පොඩි ප්‍රශ්නයක් එනවා. ඒක නිසා ලංකාවාසී ආදර ජනතාවගෙන් බොහොම ආදරෙන් බොහොම බැගෑපත් වෙලා සිටිනවා. වැරදි කර මිනිස්සුන්ට දඬුවම් හම්බේ. හැබැයි වැරදි කරන්න කලින් පුද්ගලෙක් වැරදිකාරයෙක් කරන්න එපා. රයන් වැන් රූනි කියන්නේ ඔබ දන්න TV එකේ දකින නළුවට වඩා එහා ගිය බොහොම හදවතක් තියෙන මිනිස්සෙ. ඒ මිනිස්සෙ අපි දන්නවා
ඒ මනුස්සයා ළඟින් ඇසුරු කරන මිතුරන් දන්නේ මනුස්සයා කවුද කියලා. ඒ නිසා ඒ මනුස්සයා වෙනුවෙන් පෙනී ඉන්න ඕන කාලයක් මේක. ආදරණීය කලාකාරයන්ගේ, ආදරණීය ලංකාවාසී ඔබ සම සියලු දෙනාගේ මම ඉල්ලා සිටින එකම එක දෙයයි. වැරදි කරා නම් වැරදිවලට දඬුවම් ලැබිය යුතුයි. මම මේක නෑ කියන්නේ. හැබැයි වැරදි නොකරපු පුද්ගලයෙක් වරද්දකට දඬුවම් ලබනවා නම් අන්න එතන ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම රටක් ආදරය කරන, කලාවක් පෝෂණය කරන, රටක් නිවාස අනහලන කලාකාරයෙක්ට ඒ දඬුවම හම්බෙනවා නම් එතෙන්දී රටක් විදියට අපි අනිවාර්යයෙන් මේ පුද්ගලයා වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. මේ තමයි මේ කලාකරුවන් වෙනුවෙන් පෙනී ඉන්න ඕන කාලේ. වරදක් කරා නම් වරද දඬුවම් ලැබිය යුතුයි. හැබැයි වරදක් නොකර තිබෙනවා නම් ඒ වෙනුවෙන් අපි පෙනී නොසිටියොත් අනාගතයේදී ඒ පසුතැවීමක් අපේ හදවත්වල තියේවි. ඒක නිසා මට ඒ පසුතැවීම විඳින්න බෑ. මට ඒ දුක විඳින්න බැරි නිසා මම රයන් වෙනුවෙන් සහ මේ කලාකරු වෙනුවෙන් කතා කරනවා. රයන්, ඔයා වෙනුවෙන් අපි ඉන්නවා. ඔයා බියට ගන්න පුළුවන් උත්සාහයක් අපි හැම අතින්ම දරනවා. අපි ප්‍රාර්ථනා කරනවා නැවත වතාවක් බොහොම ඉක්මනින් රයන් ලංකාවට ඇවිල්ලා අපේ කලාවට සම්බන්ධ වෙලා අපිත් එක්ක මේ නිර්මාණවලට සහභාගී වෙන්න, දායක වෙන්න, ශක්තිදායක වාසනාව ලැබෙන්න කියලා. සහ රයන්ගේ ෆැමිලි එකේ සියලුම දෙනාට කියන්න තියෙන්නේ ඔගොල්ලෝ තනි වෙලක් නැහැ. කලාකාර විදිහට අපි හැමෝම ඔයගොල්ලොත් එක්ක ඉන්නවා. රයන් අපිවත් එක්ක ඉන්නවා. අපි බලමු. අපි ප්‍රාර්ථනා කරන නිසා අපේ උත්සාහය ඉක්මනින්ම නැවත වතාවක් රයන් ලංකාවේ අපේ නිර්මාණවලින් දකින්න. බොහොම ස්තුතියි. ජය වේවා. උත්සාහයි.